අයිබෝවන් දුවේ පුතේ, ඔන්න මම අද ඔයාලගේ නිවසට ආවේ. හතර ශ්‍රේණි ඉගෙනුම ලබන දුවල පුතාලගේ දෙමළ පාඩමක් කියලා දෙන්න. පළවෙනි නිපුණතාවය. පාසලේ සෙන්න විවිධ පුද්ගලයන් හඳුනා ගන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. කවුද පුතේ පාසලේ ඉන්නේ? ඕ මේ කවුද මේ ඉන්නේ? ඔව් ඔයාලගේ ටීචර් නේද? ගුරුවරයා නේද? හරි, දෙමළ භාෂාවෙන් ගුරුවරයා කියලා කියන්නේ පුතේ ආසිරියර්. ආසිරියර්, ආසිරියර් කියන්නේ ගුරුවරයාට. මේ කවුද මේ ඉන්නේ? ඔව් පාසලේ විදුහල්පතිතුමා. විදුහල්පතිතුමාට දෙමළ භාෂාවෙන් කියන්නේ අධිපර්. අධිපර් මොකද්ද දෙමළ භාෂාවෙන් විදුහල්පතිතුමාට කියන්නේ? අධිපර්. මේ කවුද ඉන්නේ? ඔව් ශිෂ්‍යයා නේද? ශිෂ්‍යයාට දෙමළ භාෂාවෙන් කියන්නේ මානවන්. මානවන්, මානවන් කියන්නේ ශිෂ්‍යයාට. එතකොට මේ කවුද ඉන්නේ බලන්න. ඔව් ඒ ඉන්නේ ශිෂ්‍යාව. ශිෂ්‍යාවට කියන්නේ මානවි. මානවි, මානවි කියන්නේ ශිෂ්‍යාව. බලන්න පුතේ මේ කවුද ඉන්නේ කියලා ඔයාලගේ පාසලේ. ඔව් යහළුවා නේද? යහළුවට දෙමළ භාෂාවෙන් කියන්නේ නන්බන්. නන්බන්, නන්බන් කියන්නේ යහළුවා. එතකොට මේ කවුද බලන්න ඉන්නේ? ඔව් යෙහෙළිය නේද? යෙහෙළියට දෙමළ භාෂාවෙන් කියන්නේ නන්බි. නන්බි, නන්බි කියන්නේ යෙහෙළිය. හරි, දැන් ඔන්න බලන්න අපහු කියන්න බලන්න. මම රූපය පෙන්නනවා, ඔයාලා දෙමළ භාෂාවෙන් එන වචනය කියන්න ඕනේ. කවුද මේ ඉන්නේ? ඔව් ගුරුවරයෙක් නේද? මොකද්ද ගුරුවරයාට කියන්නේ දෙමළ භාෂාවෙන්? ආසිරියර්. ඔව් මොකද්ද ආසිරියර්? එතකොට මට කියන්නේ විදුහල්පතිතුමාට. අරියටම හරි, අධිපර් නේද? ඔව් අධිපර්. එතකොට බලන්න මේ කවුද කියලා. ඔව් ශිෂ්‍යයාට මොකද්ද පුතේ කියන්නේ? ඔව් මානවන්. එතකොට ශිෂ්‍යාවට කියන්නේ මානවි. හරි, එහෙනම් බලන්නකෝ ඔයාලගේ යහළුවට මොකද්ද කියන්නේ? නන්බන්. එතකොට එහෙලියට මොකද්ද කියන්නේ? ඔව් නන්බි නේද? නන්බි. හරි පුතේ, දැන් බලන්න ඔයාලා මගේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න පුළුවන්ද කියලා. ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා, බලන්න පිළිතුරු ලියන්න පුළුවන්ද කියලා. පිළිතුරු ඔයාලා මගේ කමෙන්ට්ස් බොක්ස් එකේ සටහන් කරන්න. මම එයා බලනවා හොඳේ. ඔයාලගේ නමයි පිළිතුරයි කමෙන්ට්ස් බොක්ස් එකේ සටහන් කරන්න. එහෙනම් පුතේ, මම හෙටත් එනවා මේ වගේම වීඩියෝ එකක් අරගෙන. ඔයාලා එතකම් පරිස්සමෙන් ඉන්න.